මුවලිකඩ සංගමිතා මාවතේ කඩා වැටුණු පස්මහල් ගොඩ නැගිල්ලකට යට වූ මාසේ එකහමාරක බෙලිදී ඇතුළු එකම පවුලේ තිදෙනෙකුට පසුගිය 20 වෙනිදා දිවි අහිමි වුණා. මහනුවර මුවලිකඩ ප්‍රදේශයේම අසල්වාසී නිවසක තැන්පත් කර තිබූ දේහන් විශාල පිරිසකගේ සොසුරු මැද කඩුගස්තොට මහ යව නාගරික පොදු සසාන භූමියට රැගෙන ගියා. මේ අතර සිද්ධියෙන් මියගිය 35 හැවිරිදි චමිල ප්‍රසාද්ගේ සහෝදරයා විදේශගතව සිට ඊයේ මෙරටට පැමිණියේසේ සහෝදරයාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීම සඳහායි. ඒ යුද හමුදාවේ යටතේ නියුරෝදායනයේ වෙමින් සිටින අතරතුර ඔහු සුසාන භූමිය වෙත මෙලෙස පැමිණ සිටියා. යුද හමුදාවේ යටතේ නියුරෝදායනයේ වෙමින් හිටපු චමිල ප්‍රසාද්ගේ ආදරණීය සහෝදරයාට ඔහුගේ අවසන් කටයුතු වලට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණත් තමන්ගේ ආදරණීය සොයුරාගේ දේහය නම් දැක ගන්න ලැබුණේ නැහැ. ඉතින් මේ අවස්ථාවේ රැස්වලා හිටපු හැමෝගෙම ඇස්වලට කඳුළු එක් කරමින් ඔහු මේ විදියට හඬා වැටුණා. ඔහු දෑත් එක්කර තම සොයුරාට වදිමින් කියලා තිබුණේ, මගේ රත්තරම් මල්ලියේ, උඹ බුදුන් දැක නිවන් දකින්න ඕනේ. අනේ දෙවියනේ, මට මගේ මල්ලිගේ මූණ පෙන්වන්න. අනේ මගේ බුදු මල්ලියේ, ලබන ආත්මෙත් ඔයා මගේ මල්ලි වෙලා ඉපදින්න. අපි තව ආත්මික මේ වගේම හම්බ වෙමු. අනේ දෙයියනේ, ඔයා මගේ පණ දෙයියෝ. අනේ මම මේ දුක දරාගෙන ජීවත් වෙන්නේ කොහොමද? අනේ අපේ අම්මයි තාත්තයි එක්ක ගිහින් ඔයා සතුටින් ඉන්න මල්ලියේ. අනේ දෙයියෝ, අපිත් එනකන් ඔයා සතුටින් ඉන්න. ඒ විදියට හඬන ගමන් මහු ගොඩනැගිල්ලට යට වෙලා අකාලේ මෙලවින් සමගත් පුංචි දේනෙගේ ඡායාරූපයක් තමගේ ජංගම දුරකථනයේ පෙන්නුමින් එතුමන් තවත් සංවේදී වෙමින් හඬමින් ඒ දේනිය ගැන මෙහෙම කියනවා. අනේ පුංචි දෝණිය, වගේ ලොකු අප්පච්චිට හිනාවක් දෙන්න දුවේ. ලොකු අප්පච්චිට හිනාවක් දෙන්න කිව්වම මේ පැටියා හිනා වුණේ මෙහෙම. බිලිදිය මියන්නට දින කිහිපයකට පෙර ලබාගත් ඡායාරූපයක් පෙන්වමින් ඔව් එසේ හඬා වැටුණා. ඉතින් මෙලොවින් සමුගත් ඔවුන් තිදෙනාටම අපිත් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මතු උපදින කිසිම ආත්මයකදී මෙවන් අකල් මරණයක් සිදු නොවේවා කියලත් අපි ප්‍රාර්ථනා කරමු. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.